ඔබ මේ අහස්තලය පොළවෙන් නගන උණුසුම මිලදී ගන්නේ කෙසේද? සුළඟේ නැවුම් බව, ජලයේ දිතුලන කාන්තිය අපට අයිති නොවේ නම් ඔබ ඒවා මිලදී ගන්නේ කෙසේද? දේවතාර ගසක දිදුලන සෑම කිනිත්තක්ම, වැලි කඳුවලින් පෙරුණු සෑම වෙරළක්ම, අඳුරු අනගැබ තුල සෑම මීදුම් වලාවක්ම, සෑම එලිමහනක්ම, ගී ගයන සෑම කුඩා ප්‍රාණියෙක්ම මගේ මිනිසුන්ට පූජනීයයි. තුරුලතා අතරින් දිවෙන සෑම මම්පෙතක්ම රතු ඉන්දියානුවන් පිළිබඳව මතකයන් රැගෙන යයි. වොෂින්ටනයේ නායකයා අපේ ඉඩම් මිලදී ගැනීමට කැමති බව දන්වා එවීමෙන් හෙතෙම අපෙන් නොවිය හැකි දෙයක්ම බලාපොරොත්තු වෙයි. මන්දයත් මේ පොළව අපට පූජනීය වන හෙයිනි. මේ ගංගා දිගේ ගලා බසින්නේ හුදු ජලයම නොව අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි. පොකුරු දිය කඳ මත පතිතවන සෑම අඳුරු ඡායාවක්ම මගේම ජනවර්ගයේ අත්දැකීම් සහ අනුස්මරණ බැව් ඔබේ දරුවන්ට කියා දෙනු මැනවි. මේ ජලය නගන මිමිනුම අපේ මුතුන් මිත්තන්ගේ කටහඬයි. ගංගාවෝ අපේ සොහොයුරෝය. ඔවුහු අපේ පිපාසය සංසිදුවති, අපේ ඔරුපාරු ගෙන යති, අපේ දරුවන් පෝෂණය කරති. අප මේ භූමිය ඔබට විකුණුවහොත් වෙනත් ඕනෑම සහෝදරයෙකුට දක්වන කරුණාව ගංගාවලටද දක්වනු මැනවි. අපේ පියවරුන්ගේ භෂ්මාවශේෂ අපිට පූජනීය වන්නේය. ඔවුන්ගේ සොහොන්බිම් අපිට පූජනීය වන්නේය. එහෙත් ඔබට එක් භූමියක් තවත් භූමියකට වඩා වෙනස් නොවේ. ඔබේ මිනිස්සු මේ භූමිය කොල්ලකා පලා යති. භූමිය ඔවුනට මිතුරෙක් නොව හතුරෙකි. එක් බිමක් අත්පත් කර ගැනීමෙන් පසුව තවත් බිමක් සොයාගෙන ඉදිරියට ඇදෙති. කිසිදු හැඟීමකින් තොරව තම පියවරුන්ගේ සුසාන පසු කර යති. තම දරුවන්ගේ අනාගත භූමිය කොල්ල කති. මෙහි අවසාන ප්‍රතිඵලය හිස් කාන්තාරයක් පමණි. සුදු මිනිසාගේ නගරවල දර්ශනය රතු මිනිසාගේ නෙත්වලට වේදනාව ගෙන දෙයි. හොඳින් අහගෙන හිටියා නේද? බලන්න මේ ප්‍රකාශය ඇහෙද්දී ඔයාට කවුරුන් හෝ කෙනෙක් සිහියට නැගුණාද කියා අනිවාර්යෙන්ම මතක් වෙන්න නම් ඕනේ ඔයාට. මොකද මේ ප්‍රකාශය, ඒ වගේම ඒ ප්‍රකාශය කරපු කෙනත් ඒ තරම්ම වැදගත් නිසා. ඒ වෙන කිසි කෙනෙක් නෙමෙයි, මේ ගහකොළ ඇලදොල සතාසිව්පාවන්ට වගේම තම වර්ගයාගේ අයිතීන් වෙනුවෙන් සිය අවසන් හුස්ම පොද දක්වාම සටන් කළ රතු ඉන්දියානු නායක සියටල්. ඔහු මේ ප්‍රකාශය කරන්නේ එවකට වොෂින්ටනයේ බලයලත් නිලධාරියා රතු ඉන්දියානුවන් පදිංචිව සිටි ඉඩම් මිලදී ගැනීම සඳහා ඉල්ලීම් කළ අවස්ථාවේ. ලෝකය පුරා මහත් ආන්දෝලනයකට ලක්වන මේ ප්‍රකාශය සියටල්ගේ පරිසරය කෙරෙහි සබැඳි මානව හිතවාදී ආකල්ප මනාව පිළිබිඹු කරා. ඉතින් අද කතාව මේ ශ්‍රේෂ්ඨ පරිසර හිතකාමියා ගැනයි. දිගටම රැඳිලා ඉන්න විශ්ව ගවේෂණය අපිත් එක්ක. සියටල්ගේ ජීවිතය ගැන වැදගත් තොරතුරු රැසක් අද අපි ඔයාට කියනවා. සියටල් උපන් වර්ෂය නම් මොකක්ද කියලා හරියටම කියන්න බෑ. හැබැයි එහෙම වුණත් ඔහු 1780ත් 1786ත් අතර වෙන කාලයේ වොෂින්ටනයේ කෙනෙට් නම් ප්‍රදේශයේ කළුගඟ අසල කුඩා ගම්මානයක උපත ලබන්නට ඇති බව තමයි පොතපතේ සඳහන් වෙන්නේ. සියටල්ගේ මව සෝලි සා දක්වා දු අක්ෂ වන අතර ඇය දුවාමිස් ගෝත්‍රික කාන්තාවක්. ඇතැම් මූලාශ්‍රවල සියටල්ගේ මවගේ නම වුඩ්ෂෝ ෂා ලිප්ස් ලෙසත් සඳහන් වෙලා තියෙනවා. ඔහුගේ පියා ස්වේපේ දක්වා සුක්වා අවිෂ් නම් වූ අතර ඔහු සුක්වාමිෂ් ගෝත්‍රයේ ප්‍රධානියා වුණා. ඒ වුණත් සියටල් උපත ලබන්නේ ඔහුගේ මවගේ ගම්මානයේයි. ලුඩූෂ් සීටි හැදී වැදුණු සියටල්ට දුවාමිස් සහ සුක්වාමිෂ් යන උපභාෂා දෙකම මනාව කතා කිරීමට හැකියාව තිබුණා. උපතින්ම සියටල් පියපාර්ශවයෙන් සුක්වාමිස් ගෝත්‍රයේ නායකත්වයට හිමිකම් කිව්වා. ඒ වුණත් සාලිෂ් ජනයා අතර ස්වදේශික සම්භවය තනිකර්ම පීතෘමූලික නොවන බැවින් ඔහුට ද්වාමිස් ගෝත්‍රයේ නායකත්වය ඔහුගේ මාමාගෙන් උරුම වුණා. කුඩා කාලයේ සිටම කාර්යශූර නායකයෙකු විදිහටත් දක්ෂ රණශූරයෙකු විදිහටත් සියටල් තම ගෝත්‍රයේ අය අතර ඉතාමත් ජනප්‍රියත්වයට සහ ගෞරවයට පත් වුණා. 1847 සියටල්ගේ මෙහෙයවීමෙන් පෝට් ටවුන්සෙන් අසල චුකුමුන් වැසියන්ට එරෙහිව සුක්වාමිෂ් ප්‍රහාරයක් එල්ල කර අතර
එයින් චුකුමුන් වැසියන් පරාජයට පත් වුණා. මේ ප්‍රහාරයෙන් ඔහුගේ සමකාලීන් බොහෝ දෙනෙකු වගේම වැටලීම් වලින් අල්ලාගත් බොහෝ දෙනෙකු ඔහු සතුව හිටියා. සියටල්ගේ උස අඩි 6ක් පමණ වන සිරුරකින් යුතු හැඩි දැඩි පුද්ගලයෙක්. ඉතින් ඒ නිසාම හඩ්සන් බේ සමාගමේ වෙළෙන්දන් ඔහුට ලෙග්‍රෝස් හෙවත් ද බිග් අයි යන අනුවර්තන නාමය ලබා දී තිබුණා. සියටල් ඉතා දක්ෂ කතිකයෙකු වන බවත් ඔහුගේ කතාවන් සැතපුම් තුන් කාලක් දුර සිට ඒ කියන්නේ කිලෝමීටර් 1.2ක් වගේ දුර ඉඳලා වුණත් ඇසිය හැකිව තිබූ බව තමයි පොතපතෙහි සඳහන් වෙන්නේ. සියටල් තම භාර්යාවන් රැගෙන ගියේ වර්තමානයේ සියටල් නගරයේ කොටසක් වන එලියට් බොක්කේ පිහිටි ටොලා ලූ ගම්මානයේ. ඔහුට බිරිඳවරු දෙදෙනෙක් සිටියා. ඔහුගේ පළමු බිරිඳ වුණ ලාඩාලියා සියටල්ට දව එක් දියණියක ප්‍රසූත කිරීමෙන් පසු මිය ගිහින් තියෙනවා. දෙවන භාර්යාව වූ ඔලාල් පුතුන් තිදෙනෙකු සහ දියණියන් සිව් දෙනෙකු බිහි කළා. එහෙම බැලුවහම සියටල් දරුවන් 8 දෙනෙකුගේ පියෙක්. ඒ වුණත් ඔහුගේ දරුවන් අතරින් වඩාත් ප්‍රසිද්ධ උනේ පළමු දියණිය උන කිකි සොක්ලු හෙවත් ඇන්ජලින් කුමරිය පමණයි. 1848 දී ප්‍රංශයේ මිෂනාරිවරුන් විසින් සියටල්ව ක්‍රිස්තියානි ආගමට හරවගත්තා. ඒ අනුව වොෂින්ටන් වල ඔලිම්පියා අසලදී සියටල් නෝවා යන නමින් ඔහු රෝමානු කතෝලික පල්ලියක බෞතිස්ම වුණ බව සඳහන් වෙන්නේ. සියටල්ට ඔලිම්පියා වෙදී ඩොක් මිනාඩ් හමු අතර ඔවුන් දෙදෙනාටම ප්‍රයෝජනවත් මිත්‍ර සබඳතාවක් එහිදී ගොඩනගාගෙන තියෙනවා. සිය නගරය සියටල් නමින් සඳහන් කිරීම සඳහා ද්වාම්සි සුදු ජනාවාස පදිංචිකරුවන්ට ප්‍රකාශ කළ මේනාඩ් සියටල්හි ප්‍රධාන ජනතාවට ඔවුන්ගේ සහයෝගය ප්‍රකාශ කළා. ඒ වගේම නිරන්තරයෙන් ගෝත්‍රිකයන් සමග සාමකාමී සම්බන්ධතා පවත්වා ගත්තා. 1856 සටනින් සියටල් තම ජනතාව ගලවා ගත්තා. ඉන්පස්සේ ද්වාම් සහ ස්නෝහොමිෂ් ගෝත්‍රයන් මිශ්‍ර කිරීම ලේවගිරීම් වලට තුඩු දිය හැකි බැවින් තම ගෝත්‍රය ස්ථාපිත කිරීමේදී වෙන් කිරීම කරනවාට ඔහු දැඩි ලෙස අකමැත්ත පළ කළා. සියටල් නගරය ඔහුගේ නමින් නම් කිරීමෙන් පස්සේ ඔහු නිතරම එම නගරයට ගිය අතර 1865 දී ඔහුගේ ඡායාරූපයක් ඊ.එම්. සම්මිෂ් විසින් ලබා ගත්තා. පරිසරය සුරකීම හා එහි වගකීම පිළිබඳ ඔහු විසින් කළ ප්‍රකාශය සහිත ලිපිය ස්වදේශික ඇමරිකානු අයිතිවාසිකම් සහ පාරිසරික වටිනාකම් වලට ගරු කිරීම සඳහා බලගතු තිත් ආයාචනාවක් නමින් ලොව පුරා ප්‍රසිද්ධ වුණා. මේ ප්‍රකාශයේ කොටසක් තමයි අපි වීඩියෝව පටන් ගද්දිම සඳහන් කළේ. මේ ප්‍රකාශය සමස්ත මිනිස් වර්ගයාගේම පරිසරය පිළිබඳ ඇති හැඟීම් ආකල්ප අවදි කිරීමට සමත් වුණා. එවන් මෙහෙයක් පරිසරය රැක ගැනීම වෙනුවෙන් ඉටු කළ මේ ශ්‍රේෂ්ඨ පරිසර හිතකාමියා රණශූරයා සියටල් 1866 ජූනි 7 වෙනි දින වොෂින්ටන් නගරයේ ඕඩ් මෙඩ්සන් හි සුක්වාමිෂ් රක්ෂිතය තුලදී තම දිවිසැරිය අවසන් කළා. ඔන්න ඉතින් අපි අද කතා කරේ මේ ගහකොළ ඇලතොල සතාසිව්පාවන්ගේ අයිතීන් වෙනුවෙන් දිවි ඇතිතෙක්ම අනුපමේය මෙහෙයක් ඉටු කළ ශ්‍රේෂ්ඨ පරිසරවේදියෙක් උන සියටල් ගැන. ඔයා දන්න නොදන්න ගොඩාක් දේවල් අද වීඩියෝ එක හරහා දැනගන්න ඇති නේද? ඉතින් මතක් කරලම ඔයාගේ අදහස පහලින් කොමෙන්ට් කරන ගමන් අපේ විශ්ව ගවේෂණීය YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. ආයෙමත් ඉක්මනින්ම එනවා මේ වගේ වීඩියෝ එකක් අරන්. සුබ දවසක් ඔයාලා හැමෝටම.